තියෙන වනය ඒ මට්ටමින් පවත්වාගෙන යමින් 30% මේ වනගහණය වැඩි කිරීම තමයි අපේ ප්‍රධානම පරමාර්ථය වෙලා තියෙන්නේ. අප යටතට ගැසට් වෙලා නොතිබුණු හෙක්ටයාර 144,000ක් පමණ අලුතෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීමට බලාපොරොත්තු. අපේ බොහෝ දුරට මේ දෙපාර්තමේන්තුවල යොමුව තිබුණේ වනය ආරක්ෂා කර ගැනීමම පමණක් වෙච්ච යොමුවක්. හැබැයි පසුගිය වසර දෙක තුළ අපි කල්පනා කළා මේ රට මෙච්චර සුන්දර පරිසරයක් තියෙද්දි සංචාරකයෝ අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්කම තියෙද්දි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. පාරිසරික සංචාරක කර්මාන්තය සඳහා අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාරණයක් විදිහට පාරිසරික සංචාරක කර්මාන්තය දියුණු කරා. ඒ සඳහා අපි යම් යම් රෙගුලාසි අපි ගැසට් කරා. තවදුරටත් යම් යම් රෙගුලාසි සකස් කරමින් එය මේ වන විට නීති සම්පාදක දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේ පැහැදිලි කළා මේ වන ගහණය වැඩි කරන්න තියෙන අවශ්‍යතාවය සම්බන්ධයෙන් විශේෂයෙන් සංචාර කර්මාන්තය එහෙම ඉතාමත් වැදගත් සංදිස්ථානයක් බවට පත් වෙනවා කියන එක. දැන් අපි දකිනවා ඇතැම්ම පිරිස් උවමනාවෙම මේ වන විනාශ කිරීම කරනවා මේ ගොවිතැන් කිරීම සම්බන්ධයෙන්. එම පුද්ගලයන් නීතිය රැහෙන්ට හසු කරගන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා. වර්තමානයේ අපි සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය නවත්වීම සඳහා අපේ වන සංරක්ෂණ ආඥා පනත යටතේ කටයුතු කරනවා. සුළු පුද්ගලයෙක් අපි හවුනත් හම්බුනත් අපි ඇයට රුදු නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ පසුගිය අවුරුද්දේ අපි පටන් ගත්තා මේ ඩ්‍රෝන තාක්ෂණය පාවිච්චි කරමින් වන අපරාධ හොයාගන්න. ඒ වගේම මේ අවස්ථාව මම කියන්න ඕනේ මේ පසුගිය වසර දෙක තුළ රජයේ තිබෙන සැලසුම් සහගත සංවර්ධන කටයුතු සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කිසිම ඉඩමක් කිසිම වනාන්තරයක් එවැනි කටයුතු සඳහා අපි නිදහස් කරලා නැහැ. යමක් කරනවා නම් කරන්නේ හොරෙන් කරන අනීතික දේවල් අල්ලා ගැනීම සඳහා අපිට අවශ්‍ය පහසුකම් ලැබිලා තියෙනවා. අපි ඒවා ඉදිරියට මීට වඩා වැඩියෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.